කරන්න බෑනේ. ඒක නැතුව වෙන ඕන බ්‍රෑන්ඩ් එකක් ඕන විදියකට අනිවාර්යෙන් මං හිතන විදියට මුෂ්ටක් වෛරල් කරන්න පුළුවන්. ලංකාවේ ඩොලර් රේට් එක වැඩි වෙනවද? නෞකාව ගිහිල්ලා හැප්පෙනවද? අරයට මේක වෙනවද? ඒක වෙනවද? දැන් මේ කැම්පේන් එක ඒගොල්ලන් එක එක වර්ෂන්ස් හදුවා. කොයි වගේද? ප්‍රින්ස් හැරි එංගලන්තයේ අත්තරලා කැනඩාවට ගියාම ඒගොල්ලන් ප්‍රින්ස් හැරිට කිව්වා ප්‍රින්ස් හැරි ඔයා බර්ගර් කින් එකට එන්න. ඔයා ආවොත් ඔයාට ඔටුන්නක් අනිවාර්යෙන් අපි තියනවා. හැබැයි සමහර වෙලාවට ලංකාවේ වෛරල් කියලා සිද්ධ වෙන්නේ ඇත්තටම අපි වෙන මොකක් හරි එකක් කරන්නේ. සාක්කුවෙන් ෆෝන් එකක් අරගෙන ඕක රෙකෝඩ් කරලා ෆොටෝ එකක් අරගෙන Tamanගේ සෝෂල් මීඩියා එකට දාන්න පුළුවන් නම් ඕකයි ඔන්න ඕකේ සක්සස් එක. මම ලංකාවේ බලලා තියෙන හොඳම කැම්පේන් එක මේ කැම්පේන් එක කරේ හොඳ ක්‍රියේටිව් ඩිරෙක්ටර් කෙනෙක්. බේසික් කොස්ට් ඉස් ඉන් ෆියු රුපීස්. බට් මේකේ අයිඩියා එක මේකේ රිසල්ට් එක ගත්තොත් ඒක ඇත්තටම ලක්ෂ ගණන් කෝටි ගණන් වලට ගියා. මිස් වර්ල්ඩ් ෆස්ට් ප්ලේස් ඇන් රනර්ස් අප් එක. එහෙම නැත්නම් සෙකන්ඩ් ප්ලේස් එක යට කටලුනා. We treat you like a king not like a clown. ඒ ට්‍රෙන්ඩ් එකට යන්න ඔයගලන්ට මේ බ්‍රෑන්ඩ් එක එක්ස්ටෙන්ඩ් කරන්න පුළුවන් නම් හොඳයි. Like for an example corona plus. එහෙම නැත්නම් corona super power. ගොඩක් කට්ටිය ඇත්තට ඒක කරන්න බැරි කරන්න බයයි. මේ සේවාව කවුරුරි කොපි කරයිද කියලා පිළිගන්න මං කියන එක කාටත් එහෙම කොපි කරන්න බෑ. හිතලා බලන්න ඔයාගේ බිස්නස් එක ගැන සමාජයේ එකපාරට ලොකු කතා බහක් ලක් වෙනවා. කට්ටිය ඔයාගේ බිස්නස් එකට කෝල් කරනවා, ඉන්කුවයර් කරනවා, කට්ටිය ඔයාගේ බිස්නස් එක සෝෂල් මීඩියාවේ ෂෙයා කරනවා. මේක තමයි සමාජයේ තියෙන ලොකුම ටොපික් එක. ඉතින් මේ වගේ හිතලා බලන්න ඔයාගේ බිස්නස් එක මේ විදිහට වෛරල් කරන්න පුළුවන් නම් ඒක හැම දෙයක් වුණොත් ඔයාගේ බිස්නස් එකට ඒක කොයි විදිහටද බලපාන්නේ. ඉතින් ප්‍රශ්නේ තමයි හරි මං ඇත්තටම මගේ බිස්නස් එකට මෙහෙම වෛරල් ඉෆෙක්ට් එකක් දෙන්න නම් කොයි වගේ දේවල්ද ඇත්තටම මං කරන්න ඕනේ? ඉතින් ඔයාගේ බිස්නස් එකේ ඔයාගේ ප්‍රොඩක්ට් එක නැත්නම් ඔයාගේ සර්විස් එක මාකට් කරන්න පුළුවන් මාකටිං ස්ට්‍රැටජිස් ගැන මීට කලින් වීඩියෝ එකෙන් අපි එඩියුකේට් කරපු ඉන්තිකබ් සූෆගෙම්ම අපි මේ ප්‍රශ්නෙටත් උත්තර හොයමු. ඉන්ටර්නැෂනල් මෙඩිකල් කැම්පස් එකේ COO AIC අධ්‍යාපන ආයතනයේ co-founder කෙනෙක්. අවුරුදු 19කට වැඩියෙන් ලංකාවේ සබ් පිටරට ලෙක්චරින් කරලා තියෙන කෙනෙක්. ඒ වගේම පබ්ලික් ස්පීකර් කෙනෙක්, කෝච් කෙනෙක්. මේ හැම දෙයක්ම අතුරින් ඔයාගේ බ්‍රෑන්ඩ් එක ඔයා වෛරල් කරන්න නම් කොයි වගේ ටෙක්නික්ස්ද ඇත්තටම අපිට පාවිච්චි කරන්න පුළුවන්? මේවා තැනේ හැටියට බලලා අපි කොයි වගේ ස්ට්‍රැටජිස් පාවිච්චි කරලාද මේ ටෙක්නික්ස් ඇප්ලයි කරන්න ඕනේ? මේ හැම දෙයකටම උත්තර අද අපි ඉන්තිකාබ්ගේ මේ වීඩියෝ එකේ කතා කරමු. කෙලිම ප්‍රශ්නෙට බයිමුකෝ. බිස්නස් එකක් ස්ටාර්ට් අප් ඕන කෙනෙක් යාගේ බ්‍රෑන්ඩ් එක වෛරල් කරන්නේ කොහොමද? මොකද්ද මේකද තියෙන ටෙක්නික්ස්? රයිට්. වෛරල් මාකටිං එහෙම නැත්නම් වෛරල් කන්ටෙන්ට් එක ගැන කතා කරන්න කලින් අපි බලන්න ඕනේ මේ වෛරල් කන්ටෙන්ට් එකෙන් මොකද්ද අපි හඳුන්වන්නේ. ගොඩක් වෙලාවට අපි බලනවා සාමාන්‍යයෙන් මාකටිං කන්ටෙන්ට් එකක් මීට අවුරුදු 10 20 කට කලින් අපිට කට්ටිය අතරේ කතා කරවන්න තියන්න පුළුවන්ද? එච්චර අපි බැලුවේ. දැන් හැවිලා තියෙන කන්ටෙන්ට් ටික තියෙන ක්‍රමවේද යනු අපිට පුළුවන් ඒක ෂෙයා කරන්න, ඒ ගැන කතා බහ කරන්න, ඒ ගැන පෙන්වන්න, ඔය වගේ ගොඩාක් දේවල් කරන්න පුළුවන්. එක අතකින් මං හිතනවා මුෂ්ටක් ලංකාව මේකට ප්‍රිමිටිව්ද කියලා. ඒ කියන්නේ ගොඩක් බේසික්ද කියලා මේ මාකට් එකට. මොකද අනිත් රටවල් වල කන්ටෙන්ට් මාකටිං කරන විදිහට වෛරල් කැම්පේන්ස් වෙන්නේ ඒ කියන්නේ හරි ඉක්මනට වෙනවා. ඉට් හැපන්ස් වෙරි ඔෆ්ටන්ලි හැපන්ස්. හැබැයි සමහර වෙලාවට ලංකාවේ වෛරල් කියලා සිද්ධ වෙන්නේ ඇත්තටම අපි වෙන මොකක් හරි එකක් කරන්නේ. බිස්නස් ස්ට්‍රැටජි මාකටිං සම්බන්ධයෙන් වෛරල් වෙන දේවල් හරි අඩුයි. දැන් ඒත් එක්කම අපි ගමු වෛරල් කරන්නේ මොකද්ද? වෛරල් වෙන්නේ මොකද්ද? අපිට කැමතිද හොඳ දෙයක් වෛරල් කරන්න? එහෙම නැත්නම් කන්ට්‍රවර්ෂල් දෙයක් වෛරල් කරන්නද? අනිවාර්යෙන් කන්ට්‍රවර්ෂල් දෙයක්. තමන්ගේ බ්‍රෑන්ඩ් එක තමන්ට කන්ට්‍රවර්ෂල් කියන ප්ලැට්ෆෝම් එකට යොදන්න පුළුවන්ද නැද්ද කියන එක හොඳට තීරණය කරන්න. ඔයා හොඳ නමක් තියෙන ඇඳුම් කඩයක් වෙන්න පුළුවන්. ඔයා හොඳ නමක් තියෙන වෙබ්සයිට් එකක් වෙන්න පුළුවන්. හොඳ නමක් තියෙන පර්ෆියුම් කඩයක් වෙන්න පුළුවන්. ඔයා කැමතිද ඔයාගේ ඔය බ්‍රෑන්ඩ් එකට මියා කලිෆා කියන එක්කෙනෙක්ව දාලා ප්‍රොමෝට් කරන්න? වෛරල් වෙන්න පුළුවන්, බැරි වෙන එකක් නැහැ. නමුත් එතනින් තමන්ගේ බ්‍රෑන්ඩ් එකට වෙන හානියයි වෙන පොසිටිව් ඉමේජ් එක ගැන පොඩ්ඩක් උගලන් හිතන්න ඕනේ. ඒක සැලකිල්ලට අරගෙන උගලන් බලන්න ඕනේ මේ කැම්පේන්ස් කරන විදිය. ඉතින් කැම්පේන්ස් කරන විදිවල් අපි කතා කරාම අපි ගොඩක් වෙලාවට මාකට් ඇක්ටිවේෂන් කැම්පේන්ස් බලනවා. මේ මාකට් ඇක්ටිවේෂන් කැම්පේන්ස් බලද්දී ගොඩක් වෙලාවට ඔක වෙන්නේ පබ්ලික් එකෙන්. උගලන්ට පුළුවන් නම් කැම්පේන් එකක් අරගෙන ඒ කැම්පේන් එක බලන පුද්ගලයා
සාක්කුවෙන් ෆෝන් එකක් අරගෙන ඕක රෙකෝඩ් කරලා ෆොටෝ එකක් අරගෙන Tamange social media එකට දාන්න පුළුවන් නම් ඕකයි ඔන්න ඕකේ සක්සස් එක. එක්තරා අවධියක Coca-Cola ඒගොල්ලන්ගේ සමාගමේ brand activations ගොඩක් කරලා තිනවා එක එක රටවල් වල. Istanbul වල කරපු එකක් තමයි වාහනයක් යවලා ඒ වාහනයෙන් ඒගොල්ලන් free කෑම බෙදන්න පටන් ගත්තා Taman button එකක් ඇවිල්ලා එබුවාම. ඇමරිකාවේ එක විශ්වවිද්‍යාලයක මොකද්ද කරේ ඒගොල්ලන් හදාගත්ත එක්තරා bottle opener එකක්. මේ bottle opener එක අරගෙන මම තව bottle opener එක මේකේ opposite opener කියන එක්කෙනාත් එක්ක හොයාගෙන bottle එක කඩන්න ඕනේ. මට තනියම bottle එකක් open කරන්න බෑ. මේකෙන් ගොඩක් impressions ඇවිල්ලා තියෙනවා. මම ලංකාවේ බලලා තියෙන හොඳම campaign එක මේ campaign එක කරේ හොඳ creative director කෙනෙක් යාගේ නම Irfan. එයාත් creative lecturer කෙනෙක් Irfan. යා Harry Potter बुक एक मार्केट करपु वायरल कैंपेन एक मे कैंपेन एक कर एक तरह क्रिएटिव एजेंसी मंगे नम दिया नमूत एजेंसी के किए मेक करे अवम कॉस्ट ऐके कॉस्ट हिता गंड नमूत मेके कन्वर्शन एक मे ईडिया एक विकुनुए बेसिक कॉस्ट इज इन फ्यू रूपीस बट मेके ईडिया एक मेके रिजल्ट गत्तो एक लक्ष गण कोटि गण वेल्ट गिया या कर अविल हैरी पॉटर संबंधी तीन अर गोस्ट थीम के तीन कंसेप्ट हर ओडेल एके मेद शाला वे पुतकुई डेस्क कुई तीयल पुटुअ कुई तीयल फैन एक तिब्ब मे फैन एक आवत आवट फैन दिखा ताल तिब्ब ओपन कर ला तिब्बा हैरी पॉटर्स लगे थी ना नवतम बुक एक ओपन कर ला दिपत्तर फैन एक दाल तिब्ब दिपत्तर पोत पेरला पटांग करना ए तेक मती ना टी कप एक ए टी कप एक मेशीन एक हादल थी ना मेस याट एत नहीं अभी लवे ने बोत में बुआम ए टी कप के हैंद वेम कैरकें पटांग करता ये वगे मेतन पुटुआत थी ना पुटुआत मौका कर क्रम होल्ला पटांग करता बेलू बेल मुट पेन ने खौदो वाड़ी वेला ते अविल हद आगे ना मे पीटू पेरलना वगे तमें बेलुए යනේන කට්ටිය ඔක්කොම හොල්මන්ුණා යනේන කට්ටිය ඔක්කොම ෆොටෝ ගත්තා ඇත්තටම මේ අයිඩියා එකට රුපියල් මන් දන්නේ 100ක් 150 ගිල්ල ඇති නමුත් මේක කෝටි ගණන් වලට ඇලවි වෙච්ච අයිඩියා එකක් ලෝකලිය ඇන් ඉන්ටර්නැෂනලි ඇයි කියලා ගත්තොත් මේක ඇවිල්ලා සාමාන්‍ය දෙයකට වඩා අපි පිටින් දකින්න එකක් හැටියට තමයි අපි ගත්තේ මෙන්න මේ වගේ ගොඩාක් කම්පැනිස් ඒගොල්ලන්ගේ අත්හදා බැලීම් කරලා තියෙනවා. සමහර කට්ටිය පාරේ ඩෙස්ක් එකක් තියලා Taman office එකක වැඩ කරනවා වගේ හදාගෙන තියෙනවා. දැන් Tamanට ප්‍රොඩක්ට් එකක් ලොන්ච් කරන්න කැමති නම් ඕක අත්හදා බලන්න රජයෙන් පර්මිෂන් එක අරගෙන මියුනිසිපල් කවුන්සිල් එකකින් පර්මිෂන් එක අරගෙන Taman එළියේ ඩෙස්ක් එකක් තියලා Taman කම්පියුටර් එකක් තියලා Taman Tamanගේ මේ වැඩ ටික කරගෙන යන්න. මිනිස්සු ඇවිල්ලා අහයි මොකද්ද කරන්න කියලා. අනිවාර්යෙන් ෆොටෝ ගනි, අනිවාර්යෙන් වීඩියෝ ගනි. බිස්නස් කාඩ් එකක් දීලා කියන්න මම මෙන්න මේ සේවාව තමයි කරන්නේ කියලා. ඒකම ඇති ඇඩ්වර්ටයිස්මන්ට් එකක්, ඒකම ඇති ප්‍රොමෝෂන් එකක් සඳහා. මෙන්න මේ වගේ මම දැකලා තියෙනවා එක්තරා අවධියක ඒගොල්ලන් සමහර වෙලාවට පබ්ලික්ලි ගත්තොත් සමහර වෙලාවට gifts ලබා දෙනවා. සමහර වෙලාවට තරඟ තියෙනවා. සමහර වෙලාවට indirectly brand එක ප්‍රොමෝට් කරනවා. සමහර වෙලාවට ගොඩාක්ම controversial විදියට ප්‍රොමෝට් කරනවා Tamanගේ brand එක ඇඩ්වර්ටයිස්මන්ට්ස් වලට කඩලා. Part A, Part B. මට මතක් වෙනවා මේ වෙලාවේ ඩියෝඩ්‍රන් කමර්ෂල් එකක් ඒ ඩියෝඩ්‍රන් කමර්ෂල් එක ඇවිල්ලා ඒගොල්ලන් එක්තරා very famous නමුත් controversial once again තියෙන ඇක්ට්‍රස් කෙනෙක් වයොදවලා යාව ලිෆ්ට් එකක කරලා ඊ ලිෆ්ට් එකේ ඇවිල්ලා යාකෙන් ගඳක් එනවා වගේ ඒකලන් හැදුවා ඒ ගඳක් එනවා වගේ ඒකෙන් හදන්නේ ඇත්තටම කරන්ඩ ඒ වීඩියෝ එක නිකන් වැරදිලා CCTV කැමරා වලින් ගත්ත ෆුටේජ් එකක් හැටියට තමයි ගත්තේ एक अभी मुखद करानी अभी शेयर करना अभी मुखद करानी फ्री पब्लिसिटी कर देना एक पार्ट वन एक हटियट आनावा पार्ट टू एक हटियट आनावा ईट पास मे पुदल आयत लिफ्ट एक टेनवा किसी में गंदाक ने किसी में प्रश्न ए अतरुतरेदी ए ब्रांड के पेन बलदी एक डिओड्रेंट ब्रांड वेरी पॉप्युर् डिओड्रेंट ब्रांड दूर श्रीलंका तीनों इतकोट मेवेलावे एक कट्टिया प्रमोट करना एक कट्टिया शेयर करना मे वगे मिस्टा मम नंगिता वैरल करांड तीन क्रमे तमाय आउट ऑफ द नॉर्म्स තමන්ට පුළුවන් නම් සාමාන්‍ය බේසික් එක නැතුව එලියට ගිහිල්ලා ඉන් ඔබට ගිහිල්ලා බ්‍රෑන්ඩ් එකක් හදලා ඒ බ්‍රෑන්ඩ් එක හරහා කන්ට්‍රවර්ෂල් එලිමන්ට් එකක් ගේන්න කන්ට්‍රවර්ෂල් එලිමන්ට් එකක් ගේනවා කියන්නේ ඇත්තටම ලේසි දෙයක් නෙමෙයි ඒ කන්ට්‍රවර්ෂල් එලිමන්ට් එක ඔයා ගෙනාවොත් ඔයාට කැමති වුණාට සමහර වෙලාවට ඔය ඕගනයිසේෂන් එකේ ඇතුලේ කට්ටිය කැමති නැහැ ඔක ගේන්න එතකොට ඒගොල්ලන්ගේ අනුමැතියත් එක තමයි ඔක කරන්න ඕනේ ඒ ඔක්කොමත් එක්ක ඔයාට ගේන්න පුළුවන් නම් ඔයාට අනිවාර්යෙන් පුළුවන් වෙනවා වෛරල් කැම්පේන් එකක් ගන්න. එතකොට තව ක්‍රමයක් තියෙනවා මේ වෛරල් කරන්න තමන්ගේ ප්‍රදේශයේ තමන්ගේ රටේ තියෙන දේවල් ඒත් එක්කම යොදා ගත්තනම් කාලීනව
ඕක වෛරල් කරන්න තියෙන සමහර වෙලාවත් හොඳම ක්‍රමවේදය වෙනවා. දැන් උදාහරණයක් තිබ්බොත් ඔගලන් දන්නවා ඊයේ පෙරේදා ඩොලර් රේට් එක ඉහළ ගියානේ. එතකොට රුපියල යගේ පල්ලෙහාට ආවා. ඩොලර් රේට් එක ඉහළ ගියා. ඉතින් ගොඩාක් කම්පැනිස් ඔය ඩොලර් රේට් එක ඇවිල්ලා පාවිච්චි කරලා තිනවා තමන්ගේ ඇඩ්වාන්ටේජ් එක හැටියට. තමන්ට ඔතන ඩබල් මීනින් වර්ඩින් එකක් යූස් කරන්න පුළුවන්. තමන්ට වෙන මොන හරි අයිඩියා එකක් දෙන්න පුළුවන්. නමුත් ඩොලර් එක ගැන ඒක අදහසක් අරගෙන තමන්ට යොදා ගන්න පුළුවන්. ඒ වගේම සමහර වෙලාවට ඔගලන්ට පේනවා ඇති උදාහරණයකට කිව්වොත් ඒ රටේ පවතින තත්ත්වයත් එක්ක අපි හිතමු ස්ට්‍රයික් එකක් තියනවා කියලා. ඒ ස්ට්‍රයික් එක හින්දා ඕක ගොඩාක් වෙලාවට කට්ටිය කතා වුණා ප්‍රවෘත්තිවල. ඒ ඔගලන් දන්නවද ඔය වගේ අවස්ථාවල ඔය ස්ට්‍රයික් එක වෙලාවේ සමහර කට්ටිය ප්‍රොමෝට් කරනවා මේ ඩියෝඩරන් බ්‍රෑන්ඩ්ස් පර්ෆියුම් බ්‍රෑන්ඩ්ස් මොකද ස්ට්‍රයික් එකකට යනකොට මේක අරන් යන්න. එහෙම නැත්නම් Tamange මූණ සුදු කරන ක්‍රීම් එකක් ඇඩ්වර්ටයිස් කරනවා. දැන් ඒකයි මේකයි ගත්තම ඕක ෂෙයා වෙනවා. ඕක වෙන්නේ කාලීනව. උදාහරණයකට කිව්වොත් ඔගලන් දන්නවා ඇමරිකාවේ අර ස්ටීව් හාවි අනවුන්ස්මන්ට් එකක් කරනකොට මේ මිස් වර්ල්ඩ් ගේ මිස් වර්ල්ඩ් ෆස්ට් ප්ලේස් ඇන් රනර්ස් අප් එක. එහෙම නැත්නම් සෙකන්ඩ් ප්ලේස් එක යට පැටලුණා. පැටලුණ වෙලාවේ පැයක් ඇතුළතද ඔගලන් දන්නවා ඒ කතාව. ඒගොල්ලන් අර ක්‍රවුන් එක බාරගත්තේ නැහැ හරියට. ඒ ක්‍රවුන් එකේ යම් කිසි කන්ෆියුෂන් එකක් තිබ්බා. පැයක් ඇතුළත බර්ගර් කින් කිව්වා if you come to burger king you will get to keep your crown කියලා කිව්වා. If you come to burger king you will get to keep your crown. දැන් මේකේ රීට්වීට්ස් ගන්න බැලුවොත් ඇත්තටම හිතා ගන්න බෑ. දැන් මේ කැම්පේන් එක ඒගොල්ලන් එක එක වර්ෂන්ස් හැදුවා. කොයි වගේද? ප්‍රින්ස් හැරි එංගලන්තය අත්තරලා කැනඩාවට ගියාම ඒගොල්ලන් ප්‍රින්ස් හැරිට කිව්වා ප්‍රින්ස් හැරි ඔයා බර්ගර් කින් එකට එන්න. ඔයා ආවොත් ඔයාට ඔටුන්නක් අනිවාර්යෙන් අපි තියනවා. ඒ වගේම ලංකාවේ තිබ්බ කන්ෆියුෂන් එකක් ලංකාවේ මිශ්‍ර ශ්‍රී ලංකා එකේ ඔටුන්න පිළිබඳව ඔගලන් දන්නවා ගොඩක් කතා බහ වුණා. ඒ කතා බහ වෙච්ච වෙලාවෙත් ආයිත් බර්ගර් කින් ඒත් එක්කම කැම්පේන් එකක් ඉෂූ කරා ඔගලන් බර්ගර් කින් එකට ආවොත් ඒ ඔටුන්න ගහන්න පුළුවන් කියලා. මේ ඔටුන්න ගහන වෙලාවේ ඇත්තටම බර්ගර් කින් කියන ආයතනය ගත්තොත් සෑහෙන්න ලෝකේ ඒගොල්ලන් ගොඩක් වෛරල් වෙන ක්‍රම ගොඩක් කරලා තියෙනවා. ඒගොල්ලන් එක්තරා අවධියක මැක්ඩොනල්ඩ්ස්ලට බහර දෙන්න ඒගොල්ලන් ගත්ත ක්‍රමවේදයක් තමයි. ඔගලන් දන්නවා මැක්ඩොනල්ඩ්ස්ලගේ තියෙන පර්සනලිටේක බ්‍රෑන්ඩ් ඉමේජ් පර්සනලිටේක ඇවිල්ලා ක්ලවුන් කෙනෙක්. යාගේ නම රොනල්ඩ් ද ක්ලවුන්. මේ රොනල්ඩ් ද ක්ලවුන් කියන්නේ ක්ලවුන් කෙනෙක්. අපි දන්නවා ඉංග්‍රීසියෙන් ක්ලවුන්. යෝර ක්ලවුන් කියලා අපි කිව්වොත් ඔයා විහිළුකාරයෙක්. එහෙම නැත්නම් ඔයා සීරියස් නැහැ වගේ පෙන්වන්නද. ඉතින් බර්ගර් කින්ල මොකද්ද කරේ? මෙසේජ් එකක් දැම්මා. We treat you like a king, not like a clown. අපි ඔගලන්ව ට්‍රීට් කරන්නේ රජෙක් හැටියට, නමුත් ජෝක කෙනෙක් හැටියට නෙමෙයි. මේක ගොඩක් මැක්ඩොනල්ඩ්ස් වගේ කට්ටියට ඇත්තටම පහරක් වගේ වුණා වගේම මේ වගේ මෙසේජස්, මේ වගේ කමියුනිකේෂන්ස් ගොඩක් කට්ටියට ආසයි. මේ වෙලාවේ මුෂ්ටාක් ඇත්තටම Facebook, Twitter, Instagram හරහා අපි දන්නවා මේ ට්‍රෝලින් ඉෆෙක්ට් එකක් තියෙනවා. මේ ට්‍රෝලින් ඉෆෙක්ට් එක හරහා ඇත්තට වෛරල් මාකටිං ලේසි වෙනවා. නමුත් හිතන්න වෛරල් මාකටිං කරනකොට ඒකේ එතිකල් පැක්ත හිතන්න, තමන්ගේ කම්පිටිටර්ස්ලාට පහර දෙනකොටත් හිතන්න, ඉතාම රෙස්පෙක්ටබල් විදියට ප්‍රොෆෙෂනල් විදියට ඔය වචන ටික වර්ඩ් කරන්න ඕනේ, ඒක ප්‍රොෆෙෂනල් විදියට වෙන්න ඕනේ. ගොඩක් වෙලාවට ලංකාවේ වෙන්නේ ඉන්සල්ට් එකක් විදියට තමයි ඕක යන්නේ. ඒ ඉන්සල්ට් එකත් සමහර වෙලාවට බාර ගන්න බැරි වෙනවා. ඒ වෛරල් මාකටිං එකෙන් ඇත්තටම අපි ඇකඩමික්ෂියන්ස් හැටියට අපිට ඒක සමහර වෙලාවට හොඳ උදාහරණයක් හැටියට අපිට ඒක පෙන්වන්නත් බැරි වෙනවා. ඉතින් හොඳ උදාහරණ හදන්න අපි ගොඩක් වෙලාවට බලන්න ඕනේ සාමාන්‍යයෙන් හොඳ පිළිගත් ප්‍රොෆෙෂනල් ඩිප්ලොමැටික් විදිහට කරන වෛරල් කැම්පේන්ස් වෛරල් මාකටිං ටික අපි ගොඩක් වෙලාවට යොදා ගන්න ඕනේ. අපි වෛරල් ගැන තව ටිකක් විස්තරව කතා කරනවා නම් මේකේ කොපිරයිටින් ඉෆෙක්ට් එකක් ඔයගලන්ට හදා ගන්න පුළුවන් නම් වචන සකස් කරන විදිය අයිඩියා එක ඇවිල්ලා ඒක තමන්ගේ වචනවල වලින් දාන්න ඕනේ. ඒ වගේ වචනවල වලින් දාන සමහර ස්පෙෂලිස්ට් කට්ටිය ඉන්නවා. ඒගොල්ලන්ගේ උදව් ගන්න. මොකද තමන්ට සමහර වෙලාවට හැම එකක්ම කරන්න බෑ. සමහර වෙලාවට තමන් අවුට්සෝස් කරලා ගණන් ඕන දේවල් ටිකක් තියෙනවා. ඒ වචන අතුරින් සමහර වෙලාවට ගලපලා ඒ කාලීනව යන වචන වලින් ඔයගලන්ට හදා ගන්න පුළුවන්. ඒක උදාහරණයක් තමයි Nestle ලගේ මේ Maggi noodles කැම්පේන් එක. ඕකේ 2 minutes noodles කියන එක. ඒ 2 minutes noodles කියන එක ඒගොල්ලන් සෑහෙන යොදලා තියෙනවා. එක්තර අවධියක ඒගොල්ලන් අවුරුදු 20ක් ගත කරද්දි කිව්වා for the last 20 years we have only asked 2 minutes of your time. යනාදී වශයෙන් ඒගොල්ලන් හදලා තියෙනවා. DHL වගේ කට්ටියක් ගත්තොත් ඒගොල්ලන් එක ටීම් එකක් හදලා parallel teams ගොඩාක් හදලා තියෙනවා. ඕකේ no one knows Sri Lanka like we do. No one knows India like we do. එතකොට ඉන්දියාටයි ශ්‍රී ලංකටයි පොදු කැම්පේන් එකකට no one knows South Asia like we do. Middle East වලට පොදු කැම්පේන් එකක් ඇටියට no one knows Middle East like we do.
එතකොට එතන ඇවිල්ලා වෙන්නේ ඒගොල්ලන්ගේ කොපිරයිට් ඉෆෙක්ට් එකක් අරගෙන ඒ වර්ඩින් එක හරහා කරනවා. එතකොට ඒකත් එක්ක කාලීන ඉමේජස්, කාලීන වීඩියෝස්. Taman මේකට ඇවිල්ලා ඇත්තටම ගොඩක් වෙලාවට මීඩියා එකත් එක්ක නිවුස් අයිටම්ස් එක්ක Taman ඕක බලාගෙන මෙන්න ඕනේ. In other words, you have to have your eyes and ears both open. දැන් වුණත් ගොඩක් වෙලාවට politically වෙන ඩ්‍රාමා එකක්, politically වෙන ප්‍රශ්නයක් ඔගලන්ට පුළුවන් ඔගලන්ගේ මාකටිං ඇඩ්වාන්ටේජ් එකට ගන්න. ඒ මාකටිං ඇඩ්වාන්ටේජ් එකට අරගෙන ඒක අල්ලලා ප්‍රොෆෙෂනල් විදිහට ඔගලන් ක්‍රියේටිව් කැම්පේන් එකක් කරොත් ඒ ක්‍රියේටිව් කැම්පේන් එක ගොඩක් ෂෙයා කරනවා. අද ලංකාවේ ගොඩක් Facebook pages වලට followersලා successfully සමහර වෙලාවට ඇවිල්ලා තියෙන්නේ. එහෙම නැත්නම් Instagram හරහා successfully ඇවිල්ලා තියෙන්නේ only because of that. ඒ කියන්නේ කාලීනව වෙන මාතෘකා අරගෙන තමයි ඒ කාලීන මාතෘකා හරහා ඒගොල්ලන් කරලා තියෙන්නේ. මේ අතරින් ඉහළින් අවයනස් එහෙම නැත්නම් top of the mind අවයනස් තියෙන කම්පනීස් දෙක තමයි මැලිබන් උයි මංචි දෙන්නම සෑහෙන්න තරඟකාරීත්වයකින් ඉන්න කම්පනීස් දෙකක්. ලංකාවේ ඩොලර් රේට් එක වැඩි වෙනවද, නෞකාව ගිහිල්ලා හැප්පෙනවද, අරයට මේක වෙනවද, ඒක වෙනවද, පියුමි හංසමාලි බණ්ඩාර වෙලා යනවද, මේ හැම කැම්පේන් එකක්ම ඒගොල්ලන්ගේ පොසිටිව් ඉමේජ් එකකට අරගෙන ඒක බිස්කට්ස් වලට යොදලා ඒක යම්කිසි හියුම එකක් අරගෙන ඒ හියුම එක ප්‍රොෆෙෂනල් විදියට හදලා කාට හරි ප්‍රශ්නයක් ඇති නොවන විදිහට, මොකද නීතිමය ගැටලුත් වෙන්න පුළුවන් මේ වගේ ඩිරෙක්ට්ලි ඇටැක් කරනකොට, ඒ විදිහට යන්නෙත් නැතුව ඉඳලා ඒගොල්ලන් කැම්පේන්ස් වෛරල් බවට පත් වෙලා තියෙනවා. ඉතින් ගොඩක් වෙලාවට මම කරන්නේ මගේ pages හරහා, Facebook pages හරහා, මගේ lectures හරහා මේව අරගෙන මම ගොඩක් වෙලාවට මේකේ models හදලා ළමයින්ට කියනවා, මෙන්න ඔයගලන්ගේ කොලෙජ් එකේ, ඔයගලන්ගේ ඔෆිස් එකේ, ඔයගලන් ඉගෙන ගන්න තැන, ඔයගලන්ගේ courses වල මේක බලන් කරගන්න පුළුවන්ද කියලා. ඒ වගේම Taman වැඩ කරන ස්ථානයක් තියෙනවා නම් මේ වගේ කැම්පේන්ස් හදන්න පුළුවන්ද? Taman creatively හිඳලා තමන් ගිහලා බොස්ට ඒව පෙන්නඳ සමහරවිට ඔගලන්ගේ බොස් කැමති ඒ වගේ දේවල් ක්‍රියේටිව්ලි හිතනවාට. නමුත් මේක හැම වෙලෙම බලා ගන්න මේක අන්ඕතඩොක්ස් ක්‍රියේටිව් ස්ටයිල් එකක්. මේකට රූල්ස් නෑ. ඔගලන් හදන රූල්ස් තමයි ඒ විදියට පිටෙන්නේ. ඒ වගේ තමයි ඔක් කරන්න තියෙනවා. ක්වෙස්චන් එකක් ඉන්දිකප් දැන් මම දැක්කා මේ කොරෝනා ආපු කාලේ මේ කොරෝනා චොක්ලට් කියලා බ්‍රෑන්ඩ් එකක් මම දැක්කා මේ බ්‍රෑන්ඩ් එකක් එහෙම තියෙනවා. එතකොට දැන් එහෙම එකක් ඒ කාලෙට විතරයි එහෙම තියෙන්නේ කියලා හිතෙන්න පුළුවන්. එතකොට දැන් මේ ප්‍රොඩක්ට් එක ගොඩක් කට්ටිය ඔය වගේ දැන් කොරෝනා වෙලාවට, කොරෝනා වගේම සුනාමි වෙලාවට මේ සුනාමි කියන වචනේ භාවිතා කරලා මාකට් කරලා තියෙනවා. හරියටම ඔක ස්ට්‍රැටජිකලි බැලුවොත් තමන්ට තමන්ගේ බ්‍රෑන්ඩ් එක එක්ස්ටෙන්ඩ් කරන්න පුළුවන් වෙන්න ඕන අවස්ථාවක් තිබ්බනම් හොඳයි. දැන් අපි හිතමු කොරෝනා කියන එක තව අවුරුදු 15කින් 20කින් සමහර වෙලාවට ට්‍රෙන්ඩ් එකක් නැති වෙනවා. ඒ ට්‍රෙන්ඩ් එකට යන්න ඔයගලන්ට මේ බ්‍රෑන්ඩ් එක එක්ස්ටෙන්ඩ් කරන්න පුළුවන් නම් හොඳයි. Like for an example corona plus. එහෙම නැත්නම් කොරෝනා සුපර් පවර්. ඔය වගේ බ්‍රෑන්ඩ් එකක ඇජෙක්ටිව් එකක් යොදලා ඔයගලන්ට පුළුවන් අරක පාවිච්චි කරන්න. එතනින් පොඩ්ඩක් කාලයක් එක්ස්ටෙන්ඩ් කරන්න පුළුවන්. අවුරුදු 20ක් වගේ කාලයක් සමහර වෙලාවට එක්ස්ටෙන්ඩ් කරන්න බෑ. ඒ වගේ වෙලාවක ඔයගලන් කරන්න ඕනේ සම්පූර්ණයෙන්ම බ්‍රෑන්ඩ් රීලොන්ච් එකක් කරන්න ඕනේ. මේ බ්‍රෑන්ඩ් එක කිල් කරලා ඒක නවතම විදිහේ නවතම විදිහට කරන එක. මට මතකයි චොක්ලට් බ්‍රෑන්ඩ් එකක් මුෂ්ටක් තිබ්බා. අපි අර හාඩ් ඩිස්ක්ස් පාවිච්චි කරන විදිහට මට මතක හැටියට එක චොක්ලට් බ්‍රෑන්ඩ් එකක් තිබ්බා 1GB. ඒක තමයි චොක්ලට් බ්‍රෑන්ඩ් එකේ නම. එතකොට දැන් 3 4 5GB එනකොට ඒගොල්ලොමුත් ඒ අනුකරණයෙන්ම ගියා. ඉතින් ඒගොල්ලන් ඒක හදාගත්තා. ඔය වගේ ඔය ක්‍රමවේදයක් හදාගන්න පුළුවන් නම් තමන්ගේ බ්‍රෑන්ඩ් එක එක්ස්ටෙන්ඩ් කරන්න පුළුවන්. තවකින් ටිකක් දැන් සමහ දැන් හැම බ්‍රෑන්ඩ් එකක්ම හැම බිස්නස් එකක්ම මෙහෙම වෛරල් කරන්න පුළුවන්. හැම බ්‍රෑන්ඩ් එකක්ම වෛරල් කරන්න පුළුවන් එක්තරා රාමුවක් යටතේ. ඒ කියන්නේ අපි දැන් ඇඩ්වර්ටයිස් කරන්න පුළුවන්, ප්‍රොමෝට් කරන්න පුළුවන් දෙයක් තියෙනවානේ. අපිට උදාහරණයකට ගත්තොත් ලංකාවේ සිගරට්, එහෙම නැත්නම් ඇල්කොහොල්, එහෙම නැත්නම් හාෆ් ඇල්කොහොල් තියෙන බ්‍රෑන්ඩ්ස්, හොස්පිටල්ස්, මෙඩිසින් ඕව කරන්න බෑනේ. ඒක නැතුව වෙන ඕන බ්‍රෑන්ඩ් එකක් ඕන විදියකට අනිවාර්යෙන් මං හිතන විදිහට මුෂ්ටක් වෛරල් කරන්න පුළුවන්. වෛරල් කරන ක්‍රමවේදය පිළිබඳව එතික්ස් සීමා ඒකේ තියෙන දේවල් සැලකිල්ලට අරගෙන වෛරල් අනිවාර්යෙන් කරන්න පුළුවන්. හරි ටිකක් දැන් ඊළඟට තමයි දැන් සර්විස් එකක් කොහමද අපි සර්විස් බ්‍රෑන්ඩ් එකක් කොහමද අපි වෛරල් කරන්නේ? ප්‍රොඩක්ට් එකක් එහෙම ඇහැට ගන්න පේනවා කියන බලා සර්විස් එකක් කොහමද අපි එහෙම කරන්නේ? ඔව් ගොඩක් වෙලාවට මේ ප්‍රශ්නේ මේ වෙලාවේ වැලිඩ් වෙනවා. මොකද බාණ්ඩ හා සේවා ගත්තම ඒ සේවාවන් ඇවිල්ලා ගොඩක් වෙලාවට වෙනස් වෙනවා එක එක්කෙනාගෙන්. අපි බලනවා සාමාන්‍යයෙන් මේ සේවාවන් වල ඇවිල්ලා යුනික්නස් එක පවත්වාගෙන යන්නේ තමන්ගේ සේවාව කරන ක්‍රමවේදය අනුව. උදාහරණයකට ගත්තොත් මම සේවාවක් කරනවා නම් අපි හිතමු මම chef කෙනෙක් නම්. දැන් මම මේ chef කෙනෙක් වෙන එකේ මම මොකද්ද කරන්නේ? මම උයන විදිය, කෑම සකස් කරන විදිය හැම එකක්ම රෙකෝඩ් කරලා
මම ඔක බ්ලොග් එකක් හැටියට හරි බ්ලොග් එකක් හැටියට දාලා මම මිනිස්සුන්ට ඕගයි දැනුවත් කරනවා. ගොඩාක් කට්ටිය ඇත්තට ඒක කරන්න බැරි කරන්න බයයි මේ සේවාව කවුරු හරි කොපි කරයිද කියලා. පිළිගන්න මං කියන එක කාටත් එහෙම කොපි කරන්න බෑ. තමන්ගේ equipments අරගෙන කොපි කරන්න පුළුවන් නම් ගොඩාක් කට්ටිය මේ වෙලාවේ business හදාගෙන ඇති. ගොඩාක් වෙලාවට සේවාව කොපි කරන්න බෑ. තමන්ගේ සේවාව තමන්ට යුනික්. තමන් කරන ක්‍රමවේදය තමන් පාවිච්චි කරන දේවල් තමන් යොදන කාලය අතර ගත්තොත් ගොඩාක් වෙලාවට ඒකේ සීක්‍රට් එකක් තියෙනවා. ඒ සීක්‍රට් එක තමන් මතමයි රඳා පවතින්නේ. ඒ සීක්‍රට් එක හින්දා තමයි මේ සේවාවන් යන්නේ. ඒ සීක්‍රට් එක හින්දා තමයි බ්‍රෑන්ඩ්ස් ලයි KFC, Coca-Cola මේක සීක්‍රට් එකක් හැටියට යොදලා තියෙන්නේ ගොඩාක් කාලයකට මෙන්න මේ හේතුව හින්දා. ඉතින් ගොඩාක් වෙලාවට අපි බලනවා සේවාවන් සපයන කට්ටිය අපි හිතනවා ගොඩාක් hair dressers ලා ඉන්නවා. ඒගොල්ලන් ඒගොල්ලන්ගේ වීඩියෝස් දානවා. නමුත් කී දෙනෙක්ට ඔය වගේ hair dresser කෙනෙක් වෙන්න පුළුවන්ද? या करण देम कर विधि औट्पुट गंड पुल गुडाक बह एन सेवावन वलतीन रहस्य पावीची करगेन करलतीन एक मन एट अडको मे पील बंद हम मोडल काकतीनो एक द ब्रांड आइसबर्ग की ब्रांड आइसबर्ग की आने आइसबर्ग के उड़कोटसतीनो आनी हेमिकेट कथाकरा मे उड़कोटस पल्ले हाकोटस कथाकरा एक कथा करंदा एक एक्सपीरियंस एक हरह इतकोट सेवावान संबंधी तीन गुडाक देवा एसवल्ट पे नतिहिंदा एक ब्रांड आइसबर्ग एक यटतीन मॉडल एक कैटीट यानि एक उडटरंग एक्सप्लेन करंड कमितित कट्टियट करत कट्टियट तेरेन मुकद एक ट्रेड सीक्रेट एक कैटीट ईच सर्विसेस लट तीयन दे कैटीट तमय पीटीला तीयन ए हरह तमय दंग इन हेम एक्कीन रिस्ट वॉच मैन्युफैक्चरर्स लगे सर्विस एक हदल तीन हटी वेहिकल मैन्युफैक्चरर्स लगे सर्विसेस हदल तीन हटी साउंड साउंड सिस्टम्स एगुलांगे सर्विसेस हदल तीन हटी पर्फ्यूम ब्रांड एक गत्तोते ब्रांड एक प्रोडक्ट एक सर्विस एक मुकद ඒ සර්විස් එක තමයි ඒ පර්ෆියුම්ස් වලට අඩංගු දේවල් කොහොමද හදලා තියෙන්නේ. දැන් ඕන එක්කෙනෙක්ගෙන් අහන්න මේක හදලා තියෙන ක්‍රමවේදය මට කියන්න කියලා. ඒ සුවඳම ගොඩක් වෙලාවට ගන්න බෑ. ඒක ඒ සර්විස් එක දීපු එක්කෙනාගේ තියෙන යුනික්නස් එක. ඒ යුනික්නස් එක හරහා තමන්ට තමන්ගේ බ්‍රෑන්ඩ් එක ගොඩක් වෙනසකට ගන්න පුළුවන් ප්‍රොඩක්ට් එකකට වඩා. හරි. ඔයාගේ බ්‍රෑන්ඩ් එක වෛරල් කරන්න පුළුවන් ප්‍රායෝගික ස්ට්‍රැටජිස් ගොඩක් මේ වීඩියෝ එකෙන් ඉඳගාපින් අපි ගිනගත්තා කියලා විශ්වාස කරා. ඉතින් ඔයාලට තාමත් මොනවයි ප්‍රශ්නයක් තියෙනවද නැත්නම් මොනාරි තවත් අයිඩියා එකක් තියෙනවද මේ විදිහට මේක කරන්න පුළුවන් නේද කියලා. ඒ හැම දෙයක්ම අපි කමෙන්ට් සෙක්ෂන් එකෙන් කතා කරමු. මීට අමතරව ඉන්දිකාබ් එකට පෞද්ගලික කනෙක්ට් වෙන්න කැමති නම් මේ හැම දෙයක්ම අවශ්‍ය link මේ හැම විස්තරයක්ම description එකේ දාලා දෙනවා. මේ වගේ තවත් expert කෙනෙක් එක්ක මේ වගේ තවත් වීඩියෝ එක අපි හම්බෙමු. ඉතින් හැමදාම කියන දේ තමයි simple books අපේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න bell icon එකක් click කරලාම තියාගන්න.